සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනදා ඔස්සේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. පුරවැසියන්ට තුවක්කු පත්තු නොවූ යුගය. ආණ්ඩුවේ තුවක්කුවක් මේ රටේ කිසිම පුරවැසියෙකුට පත්තු වෙච්ච නැති ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා මං තම උන්වහන්සේලාට කියනවා. යෝධ සංවර්ධනයකට අගමැති ගේ සූදානම. ගාලු මෝදුරෙන් මතුවෙන ජවිපේ අපේක්ෂකයා. නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්. කාබුල් නුවර මංගල උත්සවයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය. දේශීය ප්‍රවෘත්ති ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලයේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා පවසනවා. පුළුණරේ පැතිවැඩ සටහනක් අමුතු මිනි ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. සැමට සෙවෙන ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල සොරිවිල කොටාරාගල දිසාලාගම සහ දිඹුලාගල දලුකාන යට ප්‍රදේශවල ඉදිකළ නව ගම්මාන තුනක් ජනාධිපතිතුමා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා. ආදිවාසී දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් මෙම ආදිවාසීන්ගෙන් පැවත එන නවපරපුරේ නිවාසලාභීන්ගේ අපේක්ෂාවන් ඉටු කරමින් ඉදිකළ සොරිවිල කොටාරාගල ආදර්ශ ගම්මානය නව නිවාස 16කින් සමන්විත වෙනවා. මූලික පහසුකම් පවන් නොමැතිව සිය ජීවිත ගෙන ගිය කොටාරාගල ගම්වැසියන්ට සැමට සෙවන ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් වසර දෙකක් වැනි කෙටි කාලයකදී නව නිවාස ඉදිකර දීම විශේෂත්වයක්. දලුකාන ජීවහත්ත ගම නව ගම්මානය නිවාස 27කින් සමන්විතයි. ඒ ආසන්නයේ ඉදිකර ඇති දිසාලා ගම නව නිවාස 23කින් සමන්විත වෙනවා. නිවාස ව්‍යාපෘති ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා අනතුරුව පැවති උත්සවයේදී නිවාසලාපින් වෙත යතුරු ප්‍රදානයද සිදු කළා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත්වද මද්රව්‍ය ජාවාරම මුලිනු පුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බවයි. ගරු සජිත් ප්‍රේමදාස ඇමතිතුමා එතුමාගේ නිවාස සංවර්ධන වැඩසටහනෙන් නිවාස නොමැති අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් මේ කරන විශිෂ්ට වූ මෙහෙවර මම ඉතාමත් අගය කරනවා. එතුමා මේ ආණ්ඩුව තුල සිටින දක්ෂ ඇමතිවරයෙක්, අවංක ඇමතිවරයෙක්. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ දේශපාලනයේ දූෂිතෙක් නොවේ, හොරෙක් නෙවෙයි. ඒ සහතිකේ මට දෙන්න පුළුවන්. මේ රටේ සියලුම ජනාධිපතිවරුන්ගේ කාල සීමාවල් ගත්තාම මගේ කාල සීමාව තමයි ආණ්ඩුවේ තුවක්කුවක් මේ රටේ කිසිම පුරවැසියෙකුට පත්තු වෙච්ච නැති ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා මං තම උන්වහන්සේලාට කියනවා. රටේ ජනාධිපතිට, රටේ අගමැතිට, රටේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට තිත්ත ගුණහරපෙන් බයින්න පුළුවන් නම් නිදහස උත් මන් දීලා තියෙනවා. යහපත් සමාජයක් ගොඩනගන්නේ නිදහස දුන්නේ. ආණ්ඩුවක් විදිහට එදා ආණ්ඩුව ගන්නකොට ජාත්‍යන්තරයට වෙවුලන රටක් මේ රට. ජාත්‍යන්තර බලවේග නිසා පීඩාවට පත් වෙලා, තරජනයට පත් වෙලා මහා භීෂණයක් රට තුල අන්තර්ජාතික වශයෙන් උත් ඇති කරලා තිබුණා. ජාතික වශයෙන් උත් රට තුල මහා භීෂණයක් තිබුණා. මිනිසුන්ට නිදහසේ බියෙන් සැකෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සතුටින් ඉන්න පුළුවන් රටක් ගොඩනැගුවා මම. ඒ නිසා අපි මේ රට ඉස්සරහට ගෙනියන්න අපිට දෙවෙනි අද අභියෝග අපි තේරුම් ගන්නට ඕනේ. රටට ගැළපෙන ආර්ථික ක්‍රමයක්, රටට ගැළපෙන දේශපාලන ක්‍රමයක්, රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ට යහපත්ව ජීවත් වෙන්න ක්‍රමයක්, වටපිටාවක්, ඒ සියල්ලයි හැදෙන්නට ඕනේ. ගමේ පන්සලේ හාමුදුරුව බණ කියලා හදනවා වගේම එක පැත්තකින් රටක් හදන්න තහද නීති රීති තියෙන්නට ඕනේ. ඉදිරි ජනාධිපති ඡන්දයට මොන අපේක්ෂකයා ඉදිරිපත් වුණත් මේ රටේ මත්කුඩු ජාවාරම් මත්ද්‍රව්‍ය විනාශ කරන්න තමන් පියවර ගන්නවයි කියන එක ජනතාවට ප්‍රතිඥාවක් දෙන්න ඕනේ පැහැදිලිවම. ඒ විතරක් නෙවෙයි හැම අපේක්ෂකෙක්ම කියන්නට ඕනේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා මත්කුඩු ජාවාරම්කාරයින්ට විරුද්ධව කියලා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද උත්සව සභාව ඇමතුවා. අපේ උදා ගම්මාන වැඩසටහන අපි නිර්මාණය කරලා තිබෙන්නේ මේ රටේ දුක් විඳින ජනතාවට උසස් ජන ජීවිතයක් උදා කරන්න. අපි හැම වෙලාවෙම දකින්න දෙයක් තමයි කතරම් සම්පත් අපේ ආණ්ඩුව සතුව තිබුණා, අපේ රජයේ සතුව තිබුණා, පහුගිය රජේවල් සතුව තිබුණා. අපිට අමතක වෙලා තිබෙනවා මේ රටේ ජාතික ආදායමෙන් සංඛ්‍යාලේඛන දිහා බලනකොට තවමත් 54%ක් ජාතික ආදායම භුක්ති විඳින්නේ මේ රටේ පොහොසත් සුළුතරේ. නමුත් මේ රටේ දුප්පත්ම 20%ට භුක්ති විඳින්න ලැබෙන්නේ ජාතික ආදායමෙන් 4%ක් 5%ක් වැනි බොහොම සොච්චම් ප්‍රමාණයක්. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ සාධාරණ ජන සමාජයක් ගොඩනගන්න. ඒ සාධාරණ ජන සමාජයේ තුල
ප්‍රජාතන්ත්‍රවාදයේ රජකරන වගේම ජනතාවගේ ආර්ථික අයිතියත් සමාජීය අයිතියත් අපි තහවුරු කරන්නට ඕන. මේ අතර සිරිපුර රත්මල් කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකෙරෙන චෛත්‍යයට මුල්ගල තැබීමේ පුණ්‍යෝත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව අභිනව චෛත්‍ය ඉදිකිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළා. සසුනට අරුණ වැඩසටහන් යටතේ මෙම චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් වෙන්කරුණු මුදල රුපියල් ලක්ෂ 25ක් අභියෝග රැසක මැදේ දෙවන්ත සංවර්ධනයක් සිදු කළ රජයට වැඩි බලයක් සහිතව ඉදිරියේදී ශීඝ්‍ර සංවර්ධනයක් සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැඩ දහසක් ගමට හෙටක් සංවර්ධන ව්‍යාපෘති යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම මැතිවරණ කොට්ටාශිය සිව්වසරක් තුලදී රුපියල් බිලියන 1100ක වියදමින් නිදි කළ සංවර්ධන ව්‍යාපෘති දහසක් ජනගත කිරීම අද සිදු කෙරුණා. පානීය ජල ව්‍යාපෘති, මාර්ග සංවර්ධන, නිවාස සංවර්ධන වැඩකටයුතු ආදී ව්‍යාපෘති රැසක් මාවතගම මැතිවරණ කොට්ටාශිය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. රාජමාත්‍ය ජේ.සී. අලවතුල මහතාගේ සංකල්පයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සියල්ල ක්‍රියාවට නැංවෙනු ඇති. මාවතගම බෝයගුඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගත්තා. විහාරස්ථානයේ බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යවරයා එක් වුණා. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ ඉදිකළ මාවතගම පරගහදෙනිය ජාතික පාසලේ පරිපාලන ඒකකයේ සහිත තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලද සිසු අයිතියට පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. ඊට වැය කළ මුදල රුපියල් කෝටි 1000ක් උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ජනතාව සිංහල රජවරු පරගහදෙනිය පදිංචි කරේ ගලගෙදරට යන මාර්ගයේ ආරක්ෂා කරන්න. සිංහල රජවරුන්ට විශාල විශ්වාසයක් තිබුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව මුස්ලිම් ජනතාව රජතුමාව ආරක්ෂා කළ දෙයි කියලා. 1815 වත් කිසිම මුස්ලිම් වරේ ගිහින් ඔය ගිවිසුමට අත්සන් කරේ නෑ. ඒ වගේම මම මේක මතක් කරේ විශේෂයෙන්ම සමහරු බලනවාද මුස්ලිම් ජාතිය ලංකාවෙන් කොන් කරන්න. තමන්ගේ දේශපාලන වාසිය හැටියට ඕනෑම ආගමක ඕනෑම කණ්ඩායමක වැරදි කරන මරණ අන්තවාදීන් ඉන්නවා. ඒක නවත්තන්න බෑ. ඒවා අපි නවත්තන්න පුළුවන් හඳුනාගෙන AI ඉවත් කළා. ඒ සමස්තයක් ඇටියට මේවැය ජනතාව එදා සිංහල රජ කාලේ අපිව ආරක්ෂා කළා දුන්නා. ඔක්කොම එකට එකතු වෙලා දැන් ඒ වගේම ලාංකිකයන් හැටි ඉදිරියට යන්නේ. මේ අතර රුපියල් ලක්ෂ 890ක් වැය කරමින් ඉදිකළ මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිව්මහල් ගොඩනැගිල්ල ප්‍රදේශයේ ජනතාවට කාර්යයන් රාශියක් එකම ස්ථානයකින් සිදු කර ගැනීමේ පහසුව සලසමින් ජනතා අයිතියට පැවරුණා. මාවතගම මධ්‍යමහා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. මාවතගම සාමෝදයේ ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන් අනතුරුවයි. මීට ඉස්සෙල්ලා අවුරුදු 36කට ඉස්සෙල්ලා මම මාවතගමට පැමිණියද්දී මම ආවේ මාවතගම මධ්‍යමහා විද්‍යාලයේ එක ගොඩනැගිල්ලක් පිවුත් කරන්න. අද තිබුණා පාසල් ගොඩනැගිලිම 6ක්. ජේ.සී. අලවතුලගේ පියා දවසක් යෝජනා කරා එයා ව්‍යාකෘති 100ක් පිවුත් කරන්නම් කියලා. මෙතුමා පුතා කරලා තියෙනවා ව්‍යාකෘති 1000ක්. එතුමාටත් බෑ මේ මා ව්‍යාකෘති 1000ටම ගිහින් පිවුත් කරන්න. ඒ කියන්නේ අපේ මේ ගිය අවුරුදු කීපයේ සංවර්ධනයේ වේගය. ඒක තමයි වෙනස. බලන්න අද ගිය පරගහදෙනිය පාසල ගොඩනැගිලි විතරක් නෙමෙයි එදා කවුරුවත් ගියේ නැහැ වෛද්‍ය විද්‍යාපීඨයටවත් ඉංජිනේරු විද්‍යාපීඨයටවත්. අද පළවෙනි වතාවට 3 දෙනෙක් ශිෂ්‍යයන් ඇතුල් වෙනවා වෛද්‍ය විද්‍යාපීඨයට 1 ශිෂ්‍යෙක් ඇතුල් වෙනවා ඉංජිනේරු පීඨයට. අන්න ඒකයි වෙනස. ගිය අවුරුදු 3ේදී ගංගවලට ඇතුල් වෙලා ගංගවල වුමනා වැඩකටයුතු සංවර්ධනය කළා. මංමාවත් හදලා පාසල් හදලා අපි විශාල වැඩ කොටසක් කළා කියලා. අපිට දැන් තියෙනවා විශාල පිම්ම ගන්න අනාගතයට. දැන් ආයෝජක ලෑස්ති ලංකාවට එන්න ආයෝජනය කරන්න මේ යටිතල පහසුකම් තියෙන නිසා සංචාරක වැඩියෙන් ගේන්න මුළු ආර්ථිකයම අපි වැවිලි ආර්ථිකයක ඉඳන් කර්මාන්ත ආර්ථිකයක ඉඳන් අපනයන ආර්ථිකයකට අවුරුදු 5කින් 6කින් ඒ පැත්තට හරවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මට එකයි කියන්න තියෙන්නේ මේ බහුතරයන් නැති ආණ්ඩුව වෙනත් ආණ්ඩුව වලට කරන්න බැරි වැඩ කටයුතු අද අපි කළා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඔය ටික කරා නම් බහුතරයන් නැතුව ජනාධිපති අපේ පක්ෂේ නැතුව එහෙනම් මම එකක් කියනවා එන සැරේ බහුතරය ලැබලා තාවර භාවය අරගත්තාම මේවැ 10 ගුණයකින්
ඒ දියුණුව ඇති කරන්න කියලා මම කියන්න කැමතියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 30ක නිලධාරීන්ට රාජකාරී ගමන්මළු බෙදා දීම හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම මීට සමගාමීව සිදු කෙරුණා. අකිල විරාජ් කාර්යවසම් වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. නිදා සෞඛ්‍ය ප්‍රතිලාභ මෙරට ජනතාවට ලබා දීමට වත්මන් රජයට හැකියාව ලැබී ඇති බව අමාත්‍ය රජිත සිනාරත්න මහතා පවසනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. බණ්ඩාරගම දිස්ත්‍රික් රෝහලේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හදිසි ප්‍රතිකාර බාහිර ප්‍රතිකාර හා දන්ත ශල්‍යාගාර ඒකකයේ සහිතවයි මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අමාත්‍යවරයා මම එනකොට ස්ටෙන් දැම්මේ රජේ රෝහල් වලට ආපු කට්ටියකින් 100%. ඒතකොට 97%කට මොකද වුනේ? 97%ෙන් ඕනනම් 102ක් දෙවනි හાર્ට් ඇටැක් එක හැදිලා ඇවිල්ලා රෝහල්ට ආවම් කියන්නේ නැති දැන් කලින් ගිහිල්ලා දැන් ස්ටෙන් දාන්න බෑ. දැන් ඕපන් හાર્ට් සර්ජරි කරන්න බයිපාස්. මේක තමයි නිදහස් සෞඛ්‍ය කිව්වට මේ රටේ තියෙන නිදහස් සෞඛ්‍ය. අද කිසිම මිනිහෙක් ඒ තත්වයකට පත් වෙන්නේ නැහැ නේද? මතක තියාගන්න අද මේ ඇඳන් එකකවත් ඉන්න මිනිහෙක් අඬන්නේ නැහැ. එදා ස්ටෙන්ට් එක දෙන්නේ කියලා ස්ටෙන්ට් එකේ ගණන් අහලා මේ ඇඳන් වල තුන් කාලක් මිනිස්සු ඇඬුවා. ඒ මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට සල්ලි නැහැ ඒකින්ද මැරෙන්නේ. ඒක තමයි යථාර්ථය. අද ස්ටෙන්ට් ඔක්කොම නිකන් මතක තියා. අහන මිනිස්සුන්ට කියන්න ඔය අහන මිනිහත් කවදා හරි ස්ටෙන්ට් එකට යනවා. අපි කාටවත් මෙතනින් බේරෙන්න බෑ. සමහරුන්ට ප්‍රශ්නයක බැරෑරුම්කම දෙන්නේ Tamanට වැදුනහම විතරයි. නමුත් අපි දේශපාලන අනුන්ගේ දුක මෙම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අදහස් පළ කළා. මමත් ප්‍රාර්ථනා කරනවා මේ රටේ ඊළඟ රාජ්‍ය නායකයා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ඉක්මන් කේන්තියක් නැති නායකයව සහ ආණ්ඩුව විවේචනය කරනකොට ඒ විවේචනයට කන් දෙන්න බැරුව වෙනත් වෙනත් මාර්ගවලින් මහ ජනතාවර සහ විශේෂයෙන්ම මාධ්‍යවේදීන් හිරිහැර කරන කෙනෙක් නම් මේ රටේට එන්නේ එපා කියන එක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මේ අතර ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී මහජන නියෝජිතින්ද මෙලෙස අදහස් පළ කළා. මේ රටේ පුරවැසිභාවයක් නැති කෙනෙකුට මේ රටේ ඡන්දේ ඉල්ලන්න බෑ. ගීතා කුමාරසිංහ මාත්මියගේ මන්ත්‍රී ධූරේ නැති වුණේ එතුමිය ඡන්දේ ඉල්ලලා තියෙනකොට මේ රටේත් පුරවැසියා සිට්සර්ලන්තෙත් පුරවැසි. දැන් රාජපක්ෂ මහත්මයා ගෝඨාභය මහත්මයා ප්‍රධාන පුරවැසිභාවයේ තියෙන ඇමරිකාවේ ද්විතීක පුරවැසිභාවයේ තියෙන ලංකාවේ. කණිත් පැතර දුනොත් තව හොඳයි කියන්න පුළුවන්. කොහොම හරි ඉදිරි කාලය ඇතුළත ඔය හැංගි හැංගි බඳින වෙස්මුණු එළියට අරගෙන එළියම මේ නැටුම නටන්න වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ මල්ලිට මේක දීලා දැන් රටවටේ යනවා. රටවටේ යනකොට ශිරංජි රාජපක්ෂත් ශිරංජි රාජපක්ෂ පහුගිය කාලේ ගියේ නෑනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැතිවරණ කාලය තුල මෙතන ඉන්න කවුරු හරි කියනවා නම් බලන්නකෝ කියාද කියලා කවුද. එෂාපොඩි සැකයක් තියෙනවා. මේ වෙලාවේ පොදු ජන පෙරමුණේ උදවේද අපි කියනවා නංගි පේනල අක්ක දෙන වැඩපිළිවෙලක ඉන්නවා. උන් හැමදාම කරේ බොරුව මේ රටට. මේ රටේ වහල් දේශපාලනේ මේ රටේ මිනිස්සු විදිර යුගය තව වැඩි කාලයක් යන්නේ නැහැ. නමක් පස්සේ යන යුගය තව වැඩි කාලයක් යන්නේ නැහැ. ප්‍රතිපත්තිත් එක්ක මිනිස්සු ඉද ගන්න යුගයක් ළඟදීම මේ රටේ ජනතාවට දැක් ගන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා නම් කෙරුණා. ගාලු මූදිර පිටියේ පැවැත්වෙන ජාතික ජනබලවේගයේ ජනරැලිය අතරතුරදී ජනාධිපති අපේක්ෂකයා නම් කෙරුණේ. කොළඹ ගාලු මූදිර පිටියේදී අද පස්වරු 4ට පමණ රැලිය ආරම්භ වුණා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වුණා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතින් ඇතුළු ජාතික ජනබලවේගයේ නියෝජිතින් රැලිය ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරුණා. බුද්ධිය තර්කය හා දේශපාලන සවිඥානිකත්වය සහිත මේ මහා ජනපෞරේ එකම අවිවාදිත නියෝජනය ලෙස 2020 ශ්‍රී ලංකා ජනපතිවරණයේ ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස විජයග්‍රාහී දේශපාලන මිනිසා අනුර දිසානායක නාමය උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශ කර සිටින වගයි. ජාතික ජනබලවේගයේ නියෝජනය ජය වේවා.
அன்புக்குரிய தோழமைக்குரிய எங்கள் அன்புள்ள அனுரகுமார திசாநாயக்க எங்களுடைய ஜனாதிபதி வேட்பாளர் எங்களுடைய தோழன் எங்களுடைய நண்பன் ஏழையின் விவசாயி எங்களுடைய அனுரகுமார திசாநாயக அவர்கள் එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානය මෙවන විට ජනාධිපති අපේක්ෂකයා තීරණය කර ඇති බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. අවිස්සා වෙල්ලපුවක් පිටිය දෙමළ මහවිද්‍යාලයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. අවිස්සා වෙල්ල ප්‍රදේශයේ පිහිටි කෝවිල් සඳහා මුදල් ආධාර හා Hindu දහම් පාසල් වල ආචාර්ය මණ්ඩලයට නිලැඳුම් ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ මූලික නීති කටයුතු දැන් අවසන් වෙලා ඉවරයි. දෙවෙනි ඉදිරිය වෙන්නේ සංධානය රට එළිදරව් කරන්න එක. ඒකත් වෙනවා දැන්. ලබන සමාන වෙනකට වෙනවා ඒක. තුන්වෙනි ඉදිරිය තමයි ප්‍රධාන අදීර ඒ සංධානය වෙනුවෙන් රට ඉදිරිපත් වෙන ජයග්‍රහණ අපේක්ෂා කවුද කියන එක. ඒක තීරණය කරලා ඉවරයි දැන්. ලේට් වෙනොත් තර ලේටස්ට් අපි. අපි මිනිහා. හරිද? බය වෙන්න එපා. කලබල වෙන්න එපා. මොකද අපි පරක්කුලා යනවා ගමන් නැහැ. දැන් මුලට ඉල්ලනවනේ. නිල් පාට ආවා. අතු පාට දෙනවා. කෝ ඕගලංගේ කියලා ඉල්ලනවනේ මිනිස්සු. ජනතාව ඉල්ලනවනේ. හොඳයි නේක. ජන ඉල්ලන ඉල්ලන එකට වැඩි වරන් දෙනවා අපි. සිහිනෙන්වත් මානව හිමිකම් කඩ නොකරන ජනාධිපතිවරයෙකු අපේක්ෂා කරන බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනවර මහතා පවසනවා. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ මොකද්ද ජනාධිපති අපේක්ෂකයෝ ජාතිවාදී අන්තවාදී නැති සංහිඳියාව සුරකින්න කෙනෙක් ඊළඟට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන කෙනෙක් මානව හිමිකම් දිවි හිමියන් සුරකින්න කෙනෙක් සිහිනෙන්වත් මානව හිමිකම් කඩ නොකරන කෙනෙක් ඊළඟ මැතිවරණ ක්‍රමයේ වෙනසක් කරලා පුරවැසියන්ට වග කියන මන්ත්‍රීවරුන් බිහි කරන මේ පොරොන්දුව ඉෂ්ට කරන කෙනෙක් එහාට මෙහාට පනින්න බැරි මන්ත්‍රීවරු ඉන්න අවධියක් අපිට අවශ්‍යයි. එතකොට ඒ අයව නැවත කැඳ මේ හැකියාව ඇති කරන ඒ බලය නැවත ගේන ජනනායකයෙක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි දිනාගත්තු කිසි දෙයක් ඉවත නොදමන ඒ කරන්න බැරි වූ දේවල් ඉදිරියට ගෙන යන නායකයෙක් සහ ඒකට සහතික වෙන කෙනෙක් විය යුතුයි. ජනාධිපතිවරයෙකුට ඕන දේවල් කරන්න පුළුවන් තත්ත්වයක් තමයි තිබුණේ අපේ රටේ. හිතුවක් කාරවන විදියට තමන්ගේ පුද්ගලිකව අගමැති කිරීම අද ජනාධිපතිට බෑ. ඇමතිවරු පත් කිරීම අද ඔහුට ඒ විදියට කරන්න බෑ. 2015 ජනයාගේ මතයෙන් ආපු ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් අපිව වටලලා තිබුණු තත්ත්වය මතකෙට ගන්න ඕනේ. ඒ සිවිල් පුරවැසි බලවේගවල මැදිහත් වීම මත ඒ ජාත්‍යන්තර ප්‍රතිපත්තිවල ඇති කරපු ප්‍රතිසංස්කරණ කරන කොටගෙන අපිට පුළුවන්කම ලැබුණා ජාත්‍යන්තර වටලෑමෙන් ශ්‍රී ලංකාව අද ඕනම රටකට අපි යොගියාම හරිම අභිමානවත්ව පිළිගන්නවා. ශ්‍රී ලංකාව කියලා කිව්වහම ගරු කරනවා. ඉස්සෙල්ලා වෙනම කාමරයකට දාලා සියල්ල චෙක් කරලා තමයි ප්‍රශ්න කරලා ඇතුළට ගන්න. නමුත් අද එහෙම නැහැ. විශ්වාසනීය විදිහට ශ්‍රී ලාංකිකයන්ව පිළිගන්නවා. ඇයි ඒ? අපි රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ප්‍රධාන විමර්ශන පහක් සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලිස් ප්‍රතිරිය මුකල ලිපිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. ඒ කොළඹට පැවති මාධ්‍ය හමුවකදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය, වසීම් තාජුද්දීන් ඝාතනය පිළිබඳ විමර්ශනය, කීත් නොයා පැහැරගෙන යාමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය, සහන සේවයේ නිරතව සිටි පුද්ගලයින් 17ක් ඝාතනය කිරීමේ සිද්ධිය සහ තරුණීන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය කියන මේ සිද්ධීන් පහට අදාළ විමර්ශන පිළිබඳවයි එලෙස ගරු නීතිපතිතුමා දැනුම් දීලා තිබුණේ. එම සිද්ධීන් පහට අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර ඒ විමර්ශන උද්ෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙසටයි ගරු නීතිපතිතුමා එම ලිපියෙන් දැනුම් දීලා තිබුණේ. පොලිස්පතිතුමා විසින් මේ සිද්ධීන් පහට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වගේම ඒ වගේම ඊට අමතර වශයෙන් මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ුත් ඇතුළුව මේ සමස්ත සිද්ධි 6 සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් වාර්තාවක් කැඳවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ විමර්ශන 6ටම අදාළව කරුණු 11ක් සම්බන්ධයෙන් එක්
එක් සිද්ධියට අදාළව වෙන වෙනම ගොනුව බැගින් සකස් කර අගෝස්තු 23 දිනට හෝ ඊට පෙර ලැබෙන ලෙසටයි දැනුම් දීලා තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත. පොලිස් නිලධාරීන් සඳහා උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාකාරී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස් වීම් ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. 85,000කට අධික කාර්ය මණ්ඩලයකින් යුත් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටිනවා. පවත්නා පුරප්පාඩු සැලකිල්ලට නොගෙන උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නයි පොලිස් දෙපාර්තමේන්තුව රජයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව 31,000කට අධික පොලිස් නිලධාරීන් සඳහා උසස් වීම් ලබා දීමට කටයුතු කෙරුණු ඇති. महा संगरत्ने वेणुवेन क्रियात्मक बुधपुत सुरक्षा रक्षणावरण हिमिकं पत्प्रधाने किरीमे उतुर मेदपलात उत्सवय अमात्य गामिनी जैविक्रम पेरेरा महतागे प्रधानत्वेन पयत्तुना वसर 1709ක් පැරණි ශ්‍රී දළදා පෙරහැර සම්බන්ධයෙන් දෙස් විදෙස් අවධානය සඳහා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. महा संगरत्नी सौख्य रेकवरणी वेनुवेन बुधपुत सुरक्षा वेडसटहन क्रियात्मकाई हदिसी रोहल गतवीम एतलू सैम सौख्य गेटलुवकदीम मेतुलेन प्रतिलाभ हिमी वनुवती अटमस्थानाधिपति आचार्य पूज्य पल्ले गम सिरिनिवास स्वामी वहंसे प्रमुख महा संगरत्नियद अमात्य चंद्राणी बंटार उत्रुमेतपलात आंडुकार सरत एकनायकयान महात्म महात्मीन एतलू पिरिसक्द मेम अवस्थावट एक्व सिटिया මේ රක්ෂණ ක්‍රමයේ සුරක්ෂා ක්‍රමය ඔබ වහන්සේලාදී අය අපි බැලුවේ අපි දන්නවා බේට් ටිකක් ගන්න නැතුව නොදිනු පළාත්වල වනි කරේ අපේ පළාත්වල තියෙන බයිසිකලෙන් යන්නේ පෑවිලෙන් ඉඳලා බේට් එක කරන් දායක මහතුන් බේට් ටික ගන්න සල්ලි දෙන්නේ නැහැ මානසික පීඩනයක මේ ඔබ වහන්සේලා ඉන්නවා අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕන ප්‍රශ්නේ විසඳුම දෙන්න ඕන එහෙනම් ඒ තුල තමයි අපි මේ කටයුත්ත අපි ආරම්භ කළේ ඔබ වහන්සේලා වෙනුවෙන් සැප්තැම්බර් මාසේ ඉඳලා අපි මේක ක්‍රියාත්මක කරනවා අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික් පළාත් මට්ටමට යන්නේ නැත කාලේ මදි අපි ඔබ වහන්සේලා කිසිම සතයක් අය කරන්නේ නැහැ ලෝකේ පලින නැතාවට මේක තුලින් ඔබ වහන්සේලාට තියෙන්නේ මෙතන මට වැඩක් නැහැ දේශ බලව වෙනත් ආගමීය වනවාසි ස්වාමීන් වහන්සේලාත් මේකට ඇතුළත් වෙනවා ඒ තුල අපි ඔබ වහන්සේලා සුරක්ෂා කිරීම සඳහා අපි රජයක් විදියට අපි කැපවලා ඉන්නවා අපි ඒක කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න ඒ සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් ඔබට සුබ රාත්‍රියක් www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය අගෝස්තු 15 වෙනිදා නිපුණතා පිරි තාරුණ්‍ය සවිබල ගන්නමින් ස්ථාපිත කෙරුණු මහනුවර දිස්ත්‍රික් ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණ අනතුරුව ජනාධිපතිතුමා තරුණ තරුණියන් සමග හමුවකටද එක් වුණා පල්ලකැලේ පළාත් ආයුර්වේද රෝහලේ ඇඳන් සීකින් යුත් වාටු සංකීර්ණයේ විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින් ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකොඩවා පවත්වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් මෙවරද සාර්ථකව පවත්වා අවසන් කළ බවට සංදේශය දියවඩන නිලමේ තල්පත් නිලංග දෑන මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා වෙත බාර දෙනු ලැබුවා. අගෝස්තු 16 වෙනිදා ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව වෙත වීරත්වයේ සංකේතයක් වන පෞරාණික රණ පරශු සම්මාන ප්‍රදානය කිරීමේ කුලෙට සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවුල රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී අභිමානවත් අයුරින් පැවැත්ුණා. පොලිස් නිලධාරීන් සඳහා සුබ සාධන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදරිව රුපියල් මිලියන 350ක වියදමින් ඉදිකරන ලද මරදාන තනිකඩ බට නිවාස සංකීර්ණයේ විවෘත කිරීමේ ජනාධිපතිතුමා අතින් රුපියල් මිලියන 407ක වියදමින් ඉදිකරන ලද මටක්කුලිය වෙරළබඩ විවාහක පොලිස් නිල නිවාස සංකීර්ණයේද මෙදින ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අගෝස්තු 17 වෙනිදා රාජ්‍ය දව සංස්ථාවේ අඩසියවසක සමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප්‍රාදේශීය කාර්යාලයේ විවෘත කිරීමේද ජනාධිපතිතුමා අතින් සති 3ක් මාසයක් වැනි කෙටි කාලයක් තුල
ඒ බ්ලේත් රස්තවාදීන් හඳුනාගෙන ඒ සියල්ල විනාශ කරලා අවශ්‍යය අත්අඩංගුවට අරගෙන ඔවුන්ව මර්ධනය කළා රටේ ජාතික ආරක්ෂාව සහතික කරන්න ශක්තිමත් කරන්න ඔබ සෑම කෙනෙක්ම කරන ලද ඒ උතුම් මෙහෙවර පිළිබඳව මම මුළුමහත් ජාතියේ ගෞරවය ත්‍රිවිධ හමුදාවට පොලිසියට බුද්ධි අංශවලට මම ඉමහත් ගෞරවයෙන් යුතුව මගේ ප්‍රණාමය සහ භක්තිය මා පුද කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් බුද්ධි අංශත් සිය වගකීම් සහ යුතුකම් මනාව ඉටු කරමින් විනයගරුකව චරිතවත්ව ඉටු කරන අවස්ථාවක ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවන ඔබේ සේවාව පහත් කොට සලකන අය පිළිබඳව මා දැල්ලෙස කනගාටු වෙනවා ජනපති මිහිවරක සත් දින මතකය